යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ වෙත අද පෙරවරුවේ පැමිණි යුද හමුදාපති ලුතිදන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිගනු ලැබුවේ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ මහතා විසින්. රැස්ස සිටි ජේෂ්ඨ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් නැඹුතු යුද හමුදාපතිවරයා. ත්‍රස්තවාදීන් 15ක් පමණ ඉඳලා 25000ක තත් 15000ක තත්වයට ගොඩනැගුණු ත්‍රස්තවාදීන් ගොඩනැගෙන කොට තිබුණේ මේ හමුදාම තමයි. ඒ ත්‍රස්තවාදීන්ට ඒ තත්ත්වයට ගොඩනැගෙන්න දුන්නේත් අපේ හමුදාම තමයි. ඒ 15000 2000කට අඩු කරේ මේ හමුදාව තමයි. නමුත් 2000ට අඩු කරේ මේ පහුගිය අවුරුදු 3 ඇතුළත අපි හදපු හමුදාව. ත්‍රස්තවාදීන්ට ඉතිරිව ඇති කුඩා භූමි ප්‍රමාණයෙන් දිනකට කිලෝමීටරය බැගින් අහිමි කරවීමට හමුදා සේනාංක ක්‍රියාන්විත සිදු කරන බව හමුදා ප්‍රතිවරයා ප්‍රකාශ කළා. ප්‍රභාකරන් කියන පිස්සගේ ඊලාම් රාජ්‍යය අපි කිලෝමීටර් 30ක වැඩි කිරීම 20ක ප්‍රදේශයකට සීමා කරලා තියෙනවා. මුළු ශ්‍රී ලංකාවෙන් තුනෙන් එකක් වට කරලා අර ඇඳලා තිබුණ බුලත් කියලා පාරක් වගේ රතු පාට රවුමක් ඇඳලා තිබ්බා ලංකාවේ සිටිය වටේට. ඒ රවුම අපි අඩු කරලා තියෙනවා දැන් කිලෝමීටර් 30 වැඩි කිරීම 20ක ප්‍රදේශයකට. එයා අපි දැන් තල්ලත්තක් යට වලක බැහැලා ඉන්න දුගියෙක්ගේ තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ රාජ්‍යයේ ඉතුරු ටිකත් ඉවර කරන්න අපිට වැඩි කාලයක් නැහැ. මුහමාලේ සිට අලිමංකඩ දක්වා ක්‍රියාන්විතයේ සිට කොලේ හමුදාවට අවමහානියකින් යුතුවයි. මුහමාලේ ආරක්ෂක වළල්ල ආරක්ෂා කරගත් නිලධාරීන්ට හා සෙබළුන්ට ප්‍රණාමය පිරිනමන බවද ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. යාපනයේ ඉන්න නිලධාරීන් සහ සෙබළුන් වෙනුවෙන් මගෙන් ඉටිය යුතු සේවය මම කළා තියෙනවා මේ අවුරුදු 3 ඇතුළත යාපනයට එන්න පාරක් කරලා දී. ඊළඟට ව්‍යාපනයේ මහජනතාව වෙනුවෙන් අපි අපේ සේවය ඉෂ්ට කරලා තියෙනවා. මහජනතාවට ළඟදීම අපි උතුරට දකුණට ගමන් කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගනවා. අපි ළඟදීම A9 එක ඕපන් කරාම A9 එකේ කැමති අයට A9 එක යන්න පුළුවන්. A32 එක යන්න පුළුවන් කැමති අයට ඒකෙත් යන්න පුළුවන්. ඒ තත්ත්වය අපි ළඟදීම ඇති කරාම උතුර දකුණ කියන්නේ රටේ දෙපැත්තක් නෙමෙයි. මේ ජයග්‍රහණයන් කරා මේ හමුදාව යොමු කරන්න මට අවස්ථාව ලැබුණේ, මට හැකියාව ලැබුණේ අධිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය ආරක්ෂක මධ්‍යාංශය සහ ආරක්ෂක ලේකම්තුමා ඇතිකර පසුබිම මත ඉඳගෙන මම ජයග්‍රහණය මෙයාපු නිසයි. එතකොට ඒ අයට අනිවාර්යයෙන්ම ඒ අංශයෙන් ඒ ලබා දීපු දේශපාලන නායකත්වය ගැන අපේ ප්‍රණාමය හිමිවිය යුතුයි. යාපනයේ හිටපු ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් GA චන්ද්‍රසිරි මහතා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් රැසක් මීට සහභාගී වුණා. ජාතික රූපවාහිනියේ අමල් සමන්ත යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට.